සර්වජන් වහන්සේගේ තියෙන අච්චරිය අද්භූත ධර්මයක්. සර්වජන් වහන්සේ විසින් මේ සංසිඳ වීම පිණිස, නිවීම පිණිස නිවන ධර්මයක් දේශනා කරනකොට මේ ඇවිස්සීම සඳහාම කටයුතු කරන මිනිස්සයෝ නැත්නම් දවස පුරාම තමනුත් ඇවිස්සීලා අනුනුත් ඇවිස්සීමට කටයුතු කරන මිනිස්සයෝ මේ සර්වචනහසේ කියන දෙයට අවුම්කම් දෙනවා. සර්වචනහසේ කියන දෙයට හිත නමනවා. සර්වචනහසේ කියන දෙයට විනස් ඒ පැත්තට නැමිච්ච ඒකත් හරි වෙන්නේ නැති කියලා හිතනවා. ඒක සර්වජන් වහන්සේ පවා පිළිගන්නවා. ඒක අද්භූත ධර්මයක් කියලා. මොකද අපේ ජීවිතේ වැඩිම අවශ්‍ය ගන්න එක තමයි. වැඩිම තමන් අවශ්‍යනෝ අනුන් අවශ්‍යනෝ. එච්ච අපි හරි ආසයි ඇහැ කුපිත වෙන දේවල් බල බල ඉන්නේ. ඉතින් gedara රූප වාහිනිය ගැන තියාගෙන ඉන්නවා නැත්නම් අපි චිත්‍රපටි බලන්න යනවා. එහෙම නැත්නම් සංචාරයේ පිණිස යනවා. මේ ඇහැ මොන හරි දෙයකින් අවශ්‍ය ගන්න නැත්නම් මෙයා නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සද්දහා ඉන්නවා. ඒ මොකද මේ කන කැමති නැහැ. නිසද්ද භාවයේදී ඒක නිකම්ම බංකොලොත් භාවයක්. ඒක නිකම්ම මුස්පේන්තුවක්. මොනවා හරි සද්දහමින් ඉන්නවා. ඒකට සද්ද වහිනිය හදා ගන්න. ඊට පස්සේ නාසයට ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් අපිට කන කැමක රසයක් නැහැ. ඒක නිසා හැම දෙයකටම ගඳ සුවඳ පාවිච්චි කරනවා. ඊට පස්සේ දිව නිකම්ම නිකන් තියාගෙන ඉඳලා බෑ. ඒකට විවිධ රස මසවුලු හොයන එක තමයි අපි මුළු ජීවිතේම අපි කරන්නේ. ඒ වගේම කයට පහස ඒ සෙවීම සඳහා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි අද කාලේ සාමාන්‍ය ගෙදරකට ගියොත් ඉස්සර රජ කෙනෙක්ගේ ගෙදර කනචි තරම් ඒ වගේ පහසුකම් තියනවාද. ඉතින් මේ තරම් ඒ වගේ විවිධත්වය හොයනවා. ඒ වගේ නව මොස්තර හොයනවා. වාහනයක් ගත්තාම වාහනේ තියෙන පහසුකම් ටික. ඒතරට හිතත් එක විදිහකට තියාගන්න විදිහට අවශ්‍ය නව කතා හදන චිත්‍රපටි හදන චිත්‍ර කතා හදන මිනිස්සුන්ට හරි කැමති. ඉතින් මුළු ජීවිතේම තාක්ෂණය කියන්නේ තනි කර ඇවිස්සීලා. යටිතල පහසුකම් කියලා කියන්නේ යටිතල තනි කර ඇවිස්සීලා. සංනිවේදන පහසුකම් කියලා කියන්නේ තනි කර ඇවිස්සීලා. ඉතින් මේ මුළු ලෝකයාම දවස පුරාම පරිශන කරනවා. නව නව සොයා ගැනීම කරනවා. නින්දට මැටලා ඉන්න මිනිහ නැගිට්ටන්නේ මරණ මිනිහෙන් නැගිට්ටට ගන්න තරම් හොයනවා. ඒක අනුප සමාරාමා කියලා තමයි බුදුදහස් කියන්නේ. උපසමයක් සාන්තියක් වෙනස කවුරුවක්වත් හොයන්නේ නැහැ. ඒ හෙව්වොත් ඒ පිස්සෙක් පිහා පිහට්ටෙත් තමයි. හැම වෙලාවෙම අවසන් දෙමාපිය කැමති දරුවෝ අවසන්. දරුවෝ කැමති දෙමාපිය අවසන්. උනන්දු කරවන්න. ගුරුවරු කොච්චරක්වත් මේ ශිෂ්‍යයන්ට උනන්දු කරවීම කරනවා. ඒ වගේම ශිෂ්‍යෝ ස්කෝලේ නිවාඩු දෙන දවස් හරි ටීචර්ට ගිහිල්ලා ටෑග්ගක් දීලා ස්තුති කරලා අවසගන්. ඉතින් රට්ටු අවසන රජුරෝ රජුරෝ අවසන රට්ටු. ඉතින් මේ කිචි කවා ගැනීම තමයි ලෝකේ කියන්නේ. ඉතින් ඒක නැති නිසා තමයි මිනිස්සු අනේට අකමැති. කැලේ ওই මොනවත් නැහැ. කිසියම් මේ සංගීත සම්දර්ශන සුපර් මාකට් පිස්සංකොටු සීදිනසා ගැනීම මොකක්වත් නැහැ. ඉසහා කට්ටිය කැමති නැහැ රමණීයානි වනපන්තානි සේනාසනානි නතේ කාම ගවේෂිනෝ. මේ වනපන්ත සේනාසන හරිම රමණීයයි. මිනිස්සු කැමති නැහැ. ඒ කාම ගවේෂීන් නිතරම ඔය අනුපම අනුප සමාරාමයේ තමයි තියෙන්නේ. කවුරු වැඩි අවශ්‍ය ගන්න තමයි හදන්නේ. තාක්ෂණය බැලුවත් එහෙමයි කඩේකට ගිහිලා වින්ඩෝ ෂොපින් කරුවත් ඒ හටවලා තියෙන්නේ අවිශ්වන දේවල් තමයි. ඉතින් ඒක නව තාක්ෂණයක් කියලා විශේෂයෙන්ම අපේ પરම්පරාව පුදුමාකාර කෑමන කාලක් තියෙනවා කණ්ඩක් තියෙනවා. ඒ නිසා අපේ પરම්පරාවේ කියන 70 දශකයකට කලින් ඉපදිච්ච කට්ටිය හිතුවා බුද්ධ ආගම නම් ආයේ කවදාකවත් නැගිටවන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් මිනිස්සු මේ රාග දේවල් අවශ්‍යන දේවල් නේ මුළු තාක්ෂණය හරහා හොයාගත්තේ. ඔය බහු ජාතික සමාගම් සහ মালටි මිලියන් කම්පැනි වලින් කිරුවේ මිනිස්සුන්ගේ හිත අවශ්‍යන දේවල්. ඉතින් ඒව බිලියන්ස් වලින් හැදුවේ. ඉස්සර මිනිස්සුත් පුංචි පුංචි අරුමෝ සම්බඩු හැදුවා. ඒක අතින් හැදුවා. ඒක ඉවරයි. දැන් මේක දාස් ගණන් උනි හදාන. ඉතින් ඒක නිසා හිතුවා හිතන්න කරුණුත් යෙදුනා. බුද්ධ ආගමක් නම් සතියක් නම් එහෙම නැත්නම් මේ සංසිඳීමක් නම් නිවනක නිවීමක් නම් කවදාකවත් මතු කරගන්න බැරි වෙයි කියලා. බෞද්ධයන්ව හිතනවා. තාමත්
තාමත් හැම නිකායම මහානාග හැමදෙරෝ තාමත් හිතන්නේ නැගිටන්න පුළුවන් කියලා. මොකද මහානාග හැමදෙරෝ දන්නා මොකද්ද වෙන්නේ කියලා. මොකද මහානාග හැමදෙරෝ තමන් කවුද කියලා දන්නවනේ. හිතන්නවත් බෑ ඒගොල්ලන්. බුද්ධ ශාසන අමාත්‍යංශයට හිතන්නවත් බෑ ඒක. මං ඉවට්ටියත් එක වැඩ කළා තියෙන සමන්දාන. මේ මනුස්සු තැම්පත් වීම සඳහා තැම් අනු උපසමයක් සඳහා නිවීමක් සඳහා ගන්න පුළුවන් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේක දැනගත්තා. පුණ්‍යසේ සඳහා පාරමිතා පිරුවා. කරලා මිනිස්සුන්ට කියන්න ඕනට කිව්වා. කන් ඇත්තෝ ඇහුවා. ඇස් ඇත්තෝ දැක්කා. අදත් අහනවා. අදත් දකිනවා. ලෝක වේදිකාවේ නටන නාඩගම දිහා බලනකොට නම් සීමාවක් නැහැ. අපි මෙහෙ ඉන්නකන් ඔහම තමයි. එළියට ගිය ගමන් පය දාච්ච බල්ලුවා. එහෙදු වුණා මෙහෙදු වුණා කිසිම ස්පාසුවක් නැහැ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ දකින්න මේ අනුප සම රාමතාවේදී අනුප සම රාත රතියේදී අනුප සමේ සඳහා යෙදෙන ලෝකයක් මේ බුදුරජාණන්සේ උපසමය තමයි උපසමේ සඳහා සංසිද්ධ වීම සඳහා තැම්පත් වීම සඳහා බණක් කියනකොට මිනිස්සු මේක අහන එකත් ලොකු දෙයක් කියලා. නිකන් මේකට අහන්නේ වාඩි වෙන එක ඊට පස්සේ ඒකට කන යොමු කරන එක මේ අපි දවස පුරාම අවස්සන්න අනුත් අවස්සන්න අනුගිමුත් ඇවිස්සෙන ලෝකේ ඉඳන ගමන් මේ සංසිඳවන මනක් අහන්න යනවායි කියලා ඊට පස්සේ එහෙමත් වෙන්න පුළුවන් කියලා හිත හරව ගන්න පුළුවන්කම අඤ්ඤං චිත්තං උපට්ඨපේති කියලා අඤ්ඤං චිත්තං කියනකොට සමාඩ කියන ප්‍රඥාවන්ත හිත කියලාත් කියනවා මේ අපි යන රැල්ලට වෙනස් රැල්ලකට හිතව දාන්න පුළුවන්කමක් තියෙනවා කියන එක බුදු කෙනෙක් දකිනවා මොකද බුදුරජාණන් වහන්සේත් අපි වාගේම කාම ලෝකේ ගත කරලා තියෙනවා ගොඩාක් කල් ගත කරලා තියෙන එක ස්මරණය කරනවා සාර සංඛ්‍ය කල්පලක්ෂයක් පිටිපසට මමත් මෙහෙම තමයි හිටියේ මමත් හිතුවා බුදුවරු ඉන්න ඇති ලෝකේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකේ අපේ ලෝකෙත් නම් බුදු කෙනෙක් වඩින එකක් නැහැ අපිට මට නම් කවදාකවත් බුදු වෙන්න හම්බ වෙන එකක් නැහැ මට නම් කවදාකවත් රහත් වෙන්න හම්බ වෙන එකක් නැහැ මට නම් කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් වෙන්න හම්බ වෙන එකක් නැහැ මට නම් කවදාකවත් පිරිසුදුව ඇති වෙන්න සිල් රකින්න හම්බ වෙන එකක් නැහැ සමාධියක් ඇති කරන්න පුළුවන් එකක් නැහැ විපස්සනා කරගන්න පුළුවන් එකක් නැහැ කියන එක අපිට සාපයක් වෙලා තියෙන්නේ ලේ වලට කාලා තියෙන්නේ වචන වල තියෙනවා ඒක කතා කරුවොත් සාපයක් අපි හිතුවොත් සාපයක් වැඩක් කෙරුවොත් සාපයක් මොකද යන්නේම අවශ්‍යන පැත්තටනේ. කය බැලුවත් හිත බැලුවත් ඇහ කන දිව නාසය බැලුවත් අවශ්‍යන එකමයි තියෙන්නේ. පුළුවන් නම් අත උසන්න බලන්න කවුරක් නැහැ නේ. අපේ හිම එකක් නැහැ. අපි ඉන්නේ අපේ ගමේ හිම කොනක්වත් නැහැ. අපේ ගමේ හිම එකක් පේන්නවත් නැහැ කියන්න පුළුවන් කෙනෙක්. බලාතක නැහැ. හිතන් දෙපා තුන් ලෝකේ කොහේ කලබලලා බැලුවත් නැහැ. වැඩිම මිනිස්සු අවශ්‍ය ගන්න එක තියෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස් අතරට යන්න කෙනා තමයි තිරිසනා. අමනේ කුලයා කෙරේ බැඳුණනේ ගණයා කෙරේ බැඳුණනේ කද්දාකවත් ගැලවුමක් නැහැ. මොකද මිනිස්සු ඇවිස්සෙච්ච ඇවිස්සීම සඳහා එකිනෙක ඇසුරු කරන්නේ. එකිනෙකාගේ පිට කසා ගන්න ගෑණියක් ගන්න මොකටද නිකන් ඉඳෙයි? මිනිහෙක් ගන්න මොකටද නිකන් ඉඳෙයි? ගණ්ඩ ඉස්සල් අවසන විසිරි ඒ සලිත ලලිත පෙම මට නොවිදලන්දේ ඔය සීතමානකල් සල් ලලිත ලලිත පෙම කොච්චර ඒකට සින්දු කිව්වත් ඇසිනවද බලන්න. ඉතින් ඊට පස්සේ සලිත ලලිත පෙම වෙනුවට මේ නිශ්චල භාවය, තැම්පත් වෙන භාවය, උපසමය, විපසමය, විරාගය පැත්තට යනවායි කියලා කිව්වහම මේ මිනිස්සයා කියන සතා ඒ දිහාවට ඒ බණ අහන එකත් බුදුරජාණන් වහන්සේ සලක ගන්නවා තමන්ට ලැබිච්ච කීර්ති නාමයක් මට ලැබිච්ච අද්භූත ධර්මයක් අච්චරිය ධර්මයක් ඉති විශේෂ දෙයක් නෑ මොකද බුදුරජාණන්සේ පාරමිතා පුරන කාලේ ඉඳලා දන්නවා මේ මිනිස්සුයෝ ඇඹලිට ඇඹලයා සීනි කන්න පැණි වලට වැටිලා මැරෙන හැටි දකිනවා උඩ කොච්චර කිව්වත් ඔය මී පැණි කියන්නේ මාරපාශයක් කියලා කද්දාකවත් කියන්නේ උන් අනි සනුවරේට කියන්නේ වරෙම්මචයි යන්න අන්න බඩු සුවර් මී පැණි බෝතලේ මුඩි ඇරලා ආය මුකුත් නෑ රහු බැඳගෙන යනකොට බීල 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 ඒකටම පාත් වෙලා ඒකෙම ගිලිලා නැහින වෙලාවේ සත්පුරුෂයෙකුටවත් ගොඩ දාන්න බෑ වෙලාවේ මොකද මුළු මීපැණි තට්ටුව පුරාටම කූඹි එකෙක් ගන්න ගියොත් 10 දෙනෙක් කැටෙනවා ඒක තමයි කාම ලෝක